අපේ විශාල වශයෙන් හැමාණ්ඩුවක්ම වංචා දූෂණ හිලුණා. සම වංචා දූෂණ විරුද්ධ විශාල හඬක් තිබුණා. එතකොට ඒ සම්බන්ධයෙන් ගත්තොත් අපි කවුරුත් මෙදිහත් වුණා. ඒකට ජනතා විමුක්ති පෙරමුණ විශේෂයෙන්ම මෙදිහත් වුණා. අපි දූෂණ විරෝධී හඬ කියලා වෙනම සංවිධානයකුත් හදාගෙන අපි සතුටු මෙදිහත් වුණා. ඒකේ ඒක ප්‍රතිඵලයක් ලෙස බෞගේ කාලයේ මේ වංචා දූෂණ කරපු මහජන මුදල් විනාශ කරපු අයට එරෙහිව නඩු වැටුණු මහාධිකරණ. එතකොට දැන් එහෙම දිනකොට තමයි ඒ සම්බන්ධයෙන් තමයි මේ කොමිෂන් එකපත් කරේ ඒ මහාධිකරණ විභාග නඩු විභාග වෙද්දීම ඒ නඩු වැටිච්ච අයට දේශපාලන පළිගැනීමක් සිද්ධ වුණායි කියන පදනම මත තමයි මේ කොමිෂන් එකපත් කරලා පරීක්ෂා කරේ. එතකොට මේ පරීක්ෂා කරන කාලේ මේ කොමිෂන් පත් කරලා ඒක ක්‍රියාවට නැගෙන කාලෙත් අපි කිව්වා පැහැදිලිවම මේ ලෑස්ති වෙන මොකක්ද නෙවෙයි මේ හදන්නේ මේ දේශපාලන පළිගැනීම විරෝධී කරන්නේ මේ හදන්නේම රාජපක්ෂවරුන්ගේ පවුල සහ ඔවුන්ගේ මිත්‍රයන්ට නඩු ටිකක් තියෙනවා ඒ නඩු ටික ඉවත් කරගෙන නිදහස් වීම සමයි මේක අරමුණ කියලා අපි ඒ කාලෙත් ඉදා අපි කිව්වේ හරියටම හරි දැන් මේ අරමුණ වෙලා තියෙන එක මේ කොමිෂන් නිර්දේශ කරනවා අර මං කලින් කිව්ව ඇමුණුන් දෙකේ තියෙන නඩු 79ක් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා නිදහස් කරලා ඊට පස්සේ මේ නඩු පවරන්න මැදිහත් වෙච්ච අය දඬුවම් කරන්න කියලා දඬුවම් කිරීමට නැත්නම් නීති ක්‍රියාවක් ගැනීම ක්‍රමයක් හොයන්න කියලා දැන් මේක ගත්තොත් අපි දැනිතා බරපතල ප්‍රශ්නක් පොද මෙතන ගත්තොත් කවුද ඉන්න අය කියලා නම් ගොඩක් තියෙනවා ඒක පැත්තෙන් ගත්තොත් එහෙම යෝෂිත රාජපක්ෂගේ නඩුව තියෙනවා අයින් කරන්න කියලා. ඊපස් උද්‍යංග විරතුංගගේ නඩුව අයින් කරන්න කියලා තියෙනවා. එතකොට පෞලේ කට්ටිය. ඊළඟට උදේ ගම්මන්පිල මහත්තයාගේ නඩුව තියෙනවා. උදේ ගම්මන්පිල මහත්තයාගේ නඩුව මෙන්න මේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය හරි මොනවා හරි ඒවෙන් දාපු කක් නෙවෙයි ඒක වෙනම පුද්ගලික නඩුවක් තියෙනවා. කාන්තාවක් දාපු. ඒකත් මේකට පටලවා තියෙනවා. ඊට පස්සේ දිරුණඩේෂන්ගේ මල්වානේ ගිය සම්බන්ධ නඩුව. එතකොට ඒකට ප්‍රසිලාජ පක්ෂ මාත්‍ය සම්බන්ධයක අයින් කර දාන්න. එතකොට එකෙන් කියන්නේ තමයි දැන් මල්වාන ගියක් තිබුණේ නැහැ වගේ. ඒකක් නැහැ වගේ තමයි මේකට අනුගතත් වෙන්නේ. ඊට පස්සේ ජාලි වික්‍රම සූර්ය මහත්තයාගේ නඩුව. බිල්ලියන්ගේ නඩුව. දැන් බිල්ලියන්ගේ නඩුව මේ තීන්දුව වෙනකොටම දැනට ඉවත් කරලා ඉවරයි. බිල්ලියන්ගේ නඩුව ගෙනියන්න නැහැ කියලා නීතිපතිවරයා දැනුම් දීලා තියෙන මඩකල කෝසාවියට. සයින් නඩුව නැහැ. එතකොට ඒකත් මේක තියෙන සඳහන් කරලා. මහින්ද කහදකම නාලකොඩ හේවා. මේ වගේ මේ රාජපක්ෂ පවුලේ අයයි. රාජපක්ෂ පොලොට කිට්ටුවෙන් හිටපෝ මේ වංචා දූෂණ උදව් කරපු කණ්ඩායමයි තව ඉවුන්ගේ තෝතුමයි ඔවුන්ට පොරවදී නඩුවලින් දාස් කර ගැනීම අරමුණු කරන් තමයි මේක දාලා තියෙන්නේ. එතකොට අපි හිතනවා මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. එකක් දැන් මේක ඇමති මණ්ඩලයේ සම්මත කරගන්නකොට මේ කැබිනට් පත්‍රිකාවල එතකොට මේ ඇමති මණ්ඩලයේ සම්මතයි මේකට අත උස්සනවා උදේගම්පල මහත්තයා. එතකොට එයා නඩුවක් තියෙන කෙනෙක්. එතකොට තමන්ගේ නඩුව ඉවත් කර ගැනීමට තමන් මත උස්සගෙන තමයි ඒක තුලින් බේන්න තියෙන්නේ. තමන්ගේ නඩුව තමන් මැදිහත් වෙලා කොමිෂන් දාලා තමන් මත උස්සලා අහෝසි කර ගන්න. ඒක එතකොට තමන්ගේ නඩුව තමන් අහන වගේ තමයි මේක ඇතුලේ පේන්න තියෙන්නේ. එතකොට එකක් තමයි මේගොල්ලෝ මේ දේශපාලන පරිගැණීම් කියලා මේ ඇත්තගත්තු තියෙන දේශපාලන පරිගැණීම් සාහිත්‍ය වනේ මේ සම්බන්ධ කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අපි කවුරුත් කරන දේශපාලන පරිගැණීම් කියලා සාමාන්‍ය කතා කරන්නේ ඔය රාජනල ආණ්ඩුවක් තියෙනකොට ආණ්ඩුව දේශපාලන හේතු මත රාජනලධාරීන් මාරු කිරීම කරනවා, උසස් වීම් අත්හිටවනවා, වැඩ තහනම් කරනවා, රස්සාවලින් ඉවත් කරනවා, මේ වගේ තීන්දුව ගන්නවා. ඒ තමයි සාමාන්‍යයෙන් දේශපාලන පරිගැණීම් කියන්නේ. දැන් මේවා ගත්තොත් ඔක්කොම කිසියම් සිද්ධි සම්බන්ධ පරීක්ෂණ පවත්වලා පොලිසිය හරි රහස් පොලිසිය හරි අල්ලස් කොමිසම හරි පිළිගත් ආයතන ඒවා විසින් පරීක්ෂණ පවත්වලා ඊට පස්සේ එක්ක නීතිපති දෙපාර්තමේන්තුව නැත්නම් අල්ලස් කොමිසම විසින් මහාධිකරණ වල නඩු පවරනවා. එතකොට නඩු පවරලා තියෙන නීතිපති දෙපාර්තමේන්තුව නැත්නම් අල්ලස් කොමිසම එතකොට ඒක ඇතුළේ නීතිඥ කතා කරලා කරන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තම මේ පවරපු නඩුව මහාධිකරණය බාරගෙන තියෙනවා. අපි දන්නවා සමහර නඩු මහාධිකරණ නඩු නිවිත්තක් නැත්නම් බාර ගන්න නැහැ ප්‍රතික්ෂේප කරනවා. මේ බාර ගත්තා. බාරගත් විතරක් නෙවෙයි මේවා අවුරුදු 4ක් තිස්සේ 4ක් 3ක් තිස්සේ අහපුවා. මහදිනල 3 4 පාර කල්යම විභාග කරපු. ඒතර මේ මහදිකන විභාග කරන දිවිච තමයි මේ අරන් තියෙන්නේ. ඒ ටික ඔක්කොම ඉවත් කරන්න කියලා නියෝගයක් දෙනවා කොමිෂන් එකකින්. විතර ගත්තෝ අපි දන්නේ මේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදී මේ මොකක්වත් අදාළ නැහැ. මහදිකනවල නීත්‍යානුකූලව වරපු නඩු මේ රටේ මායතන විසින් පවරපු නඩු විභාග වෙමින් තියෙද්දී විභාග වෙන නඩු ටික ඉවත් කරන්න කියලා කොමිෂන් එකෙන් තීන්දුවක් අරගෙන ඒ තීන්දුව ක්‍රියාවටන කරන තව කොමිෂන් පත් කරලා නඩු ටික නිදහස් කරගෙන ඊට පස්සේ නඩු වලට මැදිහත් වෙච්ච පිරිස මේ එයාට දඬුවම් කිරීම සඳහා තමයි මේ ක්‍රියාමාර්ග ගත්තු බවක් අපට පේන තියෙන්නේ.
ඇත්තම ගත්තම අපි හිතන එක බරපතල ප්‍රශ්නයක් කියලා අපි ජනතාවෙන් මුක්ති පෙරුණ මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය අපි හිතන මේක ටිකක් බරට අපි ගත යුතු තියෙනවා සම මේකට එරෙහිව දැවැන්ත ජනමතයක් පෙළ ගැසිය යුතුයි කියලා. මොකද හේතුව තමයි මේක මෙහෙම සිද්ධ වෙන්න ගත්තොත් එහෙම ඒක අපේ රටේ ඊතාමත්ම නරක අවාසනාවන්ත පූර්වදශ බඩපත් වෙනවා. Breaking.lk.